සංසාරණේ කතාවට කැමති ඔයාව ආදරෙන් පිළිගන්නවදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ තුෂේ හදිසිය මන්ගිට අමතමක් ගන්න හේතුවක් ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්නට කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා. ආටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි. මම අද වීඩියෝ එක හරහා ඔයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ. ඉතින් පහුගිය කාලේ ඔයාර දකින්න ලැබෙන්නේ නැති මෙන්න මේ වගේ කාරණාවක්. ඒ ගැන මම මේ විදිහට කතා කරොත් එහෙම ආ දන්නවනේ ඉතිහාසවර අන්නේගේ දැන් ගමට ආවට පස්සේ අම්මව සහ යාළුවෝ දැකලවත් තිබුණ නැහනේ. ඉතින් කොහොමනත් අනගිගේ අම්මට උමනාවක් තිබුණ අනගිව බලන්න. ඉතින් අවසානයේ අනගිගේ අම්මට ඒකට chance එකක් උදා වුණත් අවසානයේ ඔයා දැක්ක වෙච්ච දේ ඒ තමයි ඔය ලොයිට් කටියක් එක්කරගෙන ඇවිල්ලා එයාව පැහැරගෙන ගියා. ඉතින් මේකට මොකක් වෙන්නද හේතුව සහ අනගිට තුෂී කෝල් කරන එකේ කුමක් හරි සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද? ඔයාට මේ මොහොත වන විට අනිවාර්යෙන් ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණය අපිට සුවිශේෂී කාරණාවක් විදියට දක්වන්නට පුළුවන් කියන දේ අද වීඩියෝ එක හරහා මට පුළුවන් මතක් කරන්න. කොහොමනත් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ කාරණාවක් දක්වන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියන දේ තමයි අද වීඩියෝ එක තුළින් සුවිශේෂී කාරණාවක් කොට මම සලකන්නේ. කොහොමනත් ඉදිරියට අපිට මේ වගේ සැබෑ කාරණාවක් ගැන පොදුවේ කතා කරන්න පුළුවන් කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් කොහොමනත් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් තුෂීට ඇමතිතුමිය කතා කළ කීප දෙයක් තමයි අමිල පැහැරගත්ත කතාව. ඉතින් එතකොට ලොයිට් මේ අනිගේ අම්මා යාළු අරගෙන ගියේ මොන වගේ හේතුවක් නිසාද? දැන් ඉතින් ලොයිට් තිහස්වරගෙන් කිසි වැඩක් නැහැනේ. මොකද ඒකට හේතුව තමයි තිහස්වර ඇමන්ඩ විවාහ කරගන්න නැහැ කියලා කෙලින්ම තීරණයකට ඇවිල්ලා ඉවරයි. හේතුව තමයි උපුළු ඉන්න නිසා. ඉතින් ඒ තීරණේ සහ දරුවත් එක්ක උපුළුව බාරගත්ත නිසා මේ දේ කරා සහ අදිත්‍යට විවාහ කරලා දෙන්න යන බව ඔයා දන්නවා ඇති. එතකොට දැන් ඇයි ලොයිට් මේ තිහස්වර නැති මොහොතේදී හදිසියෙම මේ පැහැර ගැනීමකට ලක් කර අනගිගේ අම්මයි යාළුවයි? ඉතින් එතකොට මෙතන පැහැදිලි දෙයක් අපිට තියෙනවා. මම ඒ ගැන ඔයාලට පැහැදිලි කරොත් එහෙම අනිවාර්යයෙන්ම අනිගේ අම්ම යාළුවා කියලා කියන්නේ තුෂීට ගොඩාක් ළඟ දෙන්නෙක්. ඒ වගේම අමිලත් එහෙමයි. ඉතින් තුන්දෙනෙක් පැහැරගත්ත කියලා කියනවා නිතේ අතර අනිවාර්යෙන් ලොයිට් ලවා තමයි අනිගේ අම්මව වගේම අනිගේ යාළුවත් පැහැරගන්න ඇත්තේ. ඒ වගේම අමිලත් වෙන විදිහකින් පැහැරගන්න ඇත්තේ. එතකොට මේ තුන්දෙනාම දැන් ඉන්නේ එකම තැන වෙන්න පුළුවන්. ඉතින් අනිගේ අම්මව පැහැරගත් එක දැනුම් දෙන්න තමයි හදිසියෙම මේ තුෂී අනගිට කෝල් කරනවා ඇත්තේ.